नूतन इतिहास ही कांता विमुक्ति पिलिबंद तेमावे ही एक आशीर्वादात्मक परिच्छेदयक नाम सी रटवल वल प्रजातंत्रवादे सिविल निदास हा समाज साधारण तेमदेसा करने युक्ति सहगत अरगलेदी कांताव विसिन दक्वनु लबन अभिमाननीय नायकत्वयई लो प्रथम अगमतिनी सिनेमा वो भंडार नायक मेतिनीगे नायकत्वयेन ऐरंभी ए गमन मग इंदिरा गांधी वनी तवत कांता नायिकावन कीपदेक विसिन शोभामत करन लदी समकालीन जगत स्त्री वंशी ए प्रतापवत नामावलीट एकु श्रीलंकीय चरित्र नाम चंद्रिका भंडार नायक कुमार तुंगाई දකුණු ආසියාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පවුලකට උරුමකම් කියන ඇය දේශපාලනයට පිවිසීම කිසිලෙස පිළි අහම්බයක් නොවේ. ඇගේ දිවි මඟ හුදු රෝස මල් ඇතිරු මාවතක් නම් නොවිය. විප්‍රයෝගයේ මෙන්ම මරණයේ බියකරු බව ඇගේ ජීවිතේ පුරා ඇ පසුපස හඹා ආවේය. දාහතර වන වියේදී නිවස තුලදීම සිදු කළ පියාගේ ඝාතනයෙන්ද තිස් වැති යෞවනයේදී තමා මුහුණ දුන් දස වසරක් පෙම් කළ ප්‍රේමවන්තයාගේ අකල් වියුවෙන්ද සිය 43 වන වියේදී තම දැස් ඉදිරිපිට සැමියා කුරුණු ලෙස මරා දැමීමෙන් පසුවද ඒ මරණදී ඇගින් පහව ගියේ නැත. එතැන් සිට जनता विमुक्ति पिरमुविंद प्रेमदास पालनेंद अवसानी कोटि त्रस्तवादींद वरिन वर अयट मरण वरिन तुल तिबुनि 54 वेनि वियेदी कुरुणु बोम्ब प्रहारयकट लक्व एसक अहिमि वी आश्चर्यकिन विन अगे दिवि गलवा गत्तद चंद्रिका तमन्ट बाधकयक् यैयि सलकुनु एतैनु अदटद अगे दिवि उदुरा गैनीमट මාන බලමින් සිටී. සිය දේශපාලන සටනේදී බණ්ඩාරනායක මෙන්ම කුමාරතුංග යන දෙපයින්ම නැගී සිටීමේ විත්ත වාසිය ඇට හිමිවද ස්වාධීන අනන්තතාවයක් ඊ නැගී සිටීමේ ශක්තිය සෑම විටම ඇගෙන් විද්‍යමාන විය. ඇය කිසි විටකත් සිය සීමාවන් අතික්‍රමණය නොකළාය. ඇසට ඇසක් දතට දතක් යන ඇගේ ප්‍රතිපත්තිය නොවිය. සෑම විටම වෛරය අවෛරයේද මරණීය අභේදානීයද ඒකාධිපතිත්වයේ ප්‍රජාතන්ත්‍රවාදීයද අවනීතිය නීතියෙන්ද අයුක්තිය යුක්තියෙන්ද ජය ගැන්ව ඇගේ මාවත විය. 1951 සිය පියා විසින් ආරම්භ කරන ලද දශක ගණනාවක් පුරා මව් විසින් ආදරයෙන් සුරක්ෂා කරන ලද මෙරට දේශපාලනයේ ප්‍රගතිශීලී බලකඳ උර වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති වඩා හොඳින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමට ඇය කැප වූවාය. මෙරට දේශපාලන ඉතිහාසය තුල සිනමා වූ බණ්ඩාරනායක මැතිනියට හිමිවන ගෞරවනීය ස්ථානයට නොඅඩු ස්ථානයක් චන්ද්‍රිකාට හිමිවන්නේ ඒ නිසාය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලනික ජීවිතී අනන්‍යතාවය නම් පුදු බාල ජනප්‍රියත්වයෙන් තොර ප්‍රතිපත්තිමය දේශපාලනයකට තිබූ කැපවීමයි. ඇය කිසිදු විටක සිය ප්‍රතිපත්ති පාවා දී ජනප්‍රිය මාවත වැළඳ නොගත්තාය. පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළාය. ප්‍රක්ෂකියාකාරයෙන් විසින් පක්ෂයේ ප්‍රතිපත්ති පාගා දමමින් මාතෘභූමියේ ප්‍රගමණයට නේක හානි කර දී සිදු කරන විට ඈ ඊට එරෙහිව සටන් කළාය. බොහෝ නිନ୍ଦා අපහාස හා අවනාද නොනෙවති චන්ද්‍රිකාගේ අභිමුඛ පැමිණෙන්නේ ඒ එරෙහි වීම වල ඵලයක් ලෙසිනි. චන්ද්‍රිකා ප්‍රථම වරට මැතිවරණයක් සඳහා තරඟ කරන්නේ 1993 මැයි මස පැවැත්වූ බස්නාහිර පළාත් සභා මැතිවරණයටයි. වසර 16කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වාමාංශික බලමුළු ජයග්‍රාහී මාවතට ප්‍රවිෂ්ඨ කරවීමේ සම්ප්‍රාප්තිය තබන්නේ ඇය.
නිර්වින්දිත පක්ෂය කූද්දවා අපේක්ෂා බංගත්වයට පත් සිටි මෙරට පොදු ජනතාව තුල යලි අපේක්ෂාවේ පහන් සිය දැල්වන්නේ ඇගේ නායකත්වයයි දේශපාලන ආඥාදායකත්වයෙන් සහ අන්ත ධනීශ්වර සමාජ ආර්ථික ප්‍රතිපත්ති වලින් අසහනයට පත් සිටි ජනතාවත් දේශපාලන බලලෝභී අරමුණු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් නිමක් නොමැති යුද්ධයකට තල්ලු කර දමා තිබූ දේශයක් ගොඩනැගීමේ වගකීම 1994 දී ඈවෙත පැවරි තිබුණි. චන්ද්‍රිකා බාරගත්තේ දෙකොණ ගිනිගත් විලක්කුවක් බඳු දේශයකි. පැවති මර්ධනකාරී සහ ආඥාදායක පාලනය නිසා උතුරේ සහ දකුණේ තරණ කොටස් තම දේශපාලනික ආර්ථික සමාජීය සහ සංස්කෘතික අවශ්‍යතා වෙනුවෙන් අවස්ථා දෙකකදී කැරි දෙකක් ආරම්භ කර තිබුණි. ඒ වන විට දකුණේ කැරල්ල මර්ධනය කර තිබුණද උගත් තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර වූ අතුරුදහන් වෙ තිබුණි. උතුරේ දෙමළ තරුණ ප්‍රජාව තුළින් ඇති වූ කැරල්ල ත්‍රස්තවාදී යුද්ධයක් දක්වා වර්ධනය වී තිබුණි. මේ මිලේච්ඡ මර්ධනකාරී පාලනය නිසා ජාත්‍යන්තරීතුරු ශ්‍රී ලංකාව හඳුනා ගනු ලැබුවේ මිනි කන්නන්ගේ දේශය යන අන්වර්ධ නාමයෙනි. මේ සියලු අභියෝග චන්ද්‍රිකා ඉදිරියේ විය. චන්ද්‍රිකාගේ ආගමනය මෙරට පොදු ජන සිත් තුළ දේශීය අනාගතය පිළිබඳ සුබවාදී අපේක්ෂාවන් ජනිත කරවීමට සමත් විය. එම අපේක්ෂාවන්ගේ ගැඹුර වැඩිවන විට මෙරට රාජ්‍ය නායිකාව ලෙස ඇයගේ වගකීම පරිමාවද ඉහළ ගියේය. ජාත්‍යන්තර ප්‍රජාව පවා චන්ද්‍රිකා දර්ශනය කොතෙක් දුරට එම අභියෝග ජයග්‍රහණය කිරීමේලා සාර්ථක ප්‍රවේශයක් වන්නේදැයි දැස් දල්වා බලා සිටියහ. මෑත ඉතිහාසයේ අතිශය අර්බුදකාරී වකවානුවක මෙරට දේශපාලනයේ ඉතාම සංකීර්ණ සංකීර්ණයක් සහිත ආණ්ඩුවක් ඉතා අසීරුවෙන් මෙහෙවීමට ඇයට සිදු විය. පොදුජනෙක් සත් පෙරමුණේ ජයග්‍රහණය අර්බුදයේ සහ අස්ථාවරත්වයේ කල්ලේද සිය ගැබෙයි වූවාගත් ජයග්‍රහණයක් විය. ඒත් ඇය විවිධත්වයේ මැද එක්සත් බව පවත්වා ගනිමින් රාජ්‍ය පාලනයේ නියුතු වූවාය. මෑත දේශපාලන ඉතිහාසයේ නායිකාවක ලෙස චන්ද්‍රිකා පෙන්වූ නම් ශීලත්වය වරක වාස සහගත වුවද තවත් අවස්ථාවක අතිශය සංකීර්ණ ගැටලු ඇති කිරීමටද හේතු විය. ඒ අයගේ නම් ශීලත්වයේ ගැටලුවක් නිසා නොවේ. මෙරට ඇතම් දේශපාලන නායකයින් ගෝත්‍රවාදී ආකල්පයන්ගෙන් මිදී පරිණත භාවයට පත් නොසිටි බැවිනි. බණ්ඩාරනායකවරු මැද මාවතේ නිර්මාණකරුවෝය. චන්ද්‍රිකා මෙරට ආර්ථික දේශපාලනයේ සමාජීය ශ්‍රේම ශේෂ්ත්‍රයේ ගැටලු වලට මැද මාවතේ විසඳුම් පිළිබඳ උද්‍යෝගිමත් වූවාය. 1960 දී දරුතු දිනාට පමණක් නොව අනාථ වූ මුළු මහත් ජාතියටම මවක් වෙමින් සිරිමා වූ බණ්ඩාරනායක මැතිනිය අවදානමින් පිරුණු දේශපාලන ගොහුරු බිමට එළඹ මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ යම්සේද ඊට වඩා බොහෝ සංකීර්ණතා සහ අවදානම් ගහන පරිසරයක් තුළ 1994 දී චන්ද්‍රිකා මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ගත්තී සියලු දුක් දෝමන වළඳමින් අතිශය සංකීර්ණ මෙන්ම කටුක සහ භයංකර මාවතක් ඔස්සේය.